ඉගෙන ගන්නවා කියන එකයි මොලේ තියනවා කියන එකයි දෙකක්ම ආද. ඉගෙන ගන්නත් මොලේ තියෙන්න එපා යන්නේ. ඒ වුණාට සමාජ ආශ්‍රයෙන් ලැබෙන දෙනම ඊට වඩා වෙනස්. ඔව් ඔව්. මෙහෙවුන් ආශ්‍රය කරා නම් ඔයාගේ මොලේ හොඳට හැදේ. ඉගෙන ගන්නවා කියන එක ගොඩක් අමාරු දෙයක්ද? අපෝ නේ. උනන්දුව තියනවා නම් ලේසි. දැන් මල්ලි ඉගෙන ගන්න ආසින්ද නේ මෙහෙට එන්නේ. ඒකට තමයි උනන්දුව කියන්නේ. මඩෝ. මෙහෙර. වරෙන් බං පොඩි ආරංචි එකට. ඇයි? මේ ඌරිගෙන පොඩි ආරංචියක් ලැබුණා. අර යන්න. කොහෙද? මේ තමයි දන්නේ. එන මංගු. අරියා. ඒ කොයිද උසංගි? බලන් ඉන්න දැයිදි මාට උනන්දුවෙන් ඉගෙන ගන්නෙ. පූරි මොකද බං ඒ නම එයාට හැමෝම කියන්නේ පූරි කියලා. මං එයාට ආදරය කළා. මං දන්නේ නැද්ද උඹ ගැන? ඉතින් ඉතින්. දැන් ටික දවසක් වෙනවා පූරිට වෙච්ච දෙයක් නැසනේ. වෙච්ච දෙයක් නැහැ. ඉතින් උඹ ගෙදරට ගිහලා බැලුවේ නැද්ද? කරාජ්ජේ ගිහලා මීටර් 100ක්වත් නැහැ ගෙදරට. මං හැමතැනම හෙව්වා. උඹ පොලිසියෙන් එන්ට්‍රියක් දැම්මේ නැද්ද? පොලිසියෙන් වත්තට ආවා. මාත් පොලිසිය ගියා. පොලිසියෙන් හොයනවා. උඹලා වත්ත තියෙන කොයි හරි? අවුරුදු ගානක ඉන්නේ මීටුනේ මේ මොනාරි කාලා අවස් වෙලා ඵලයල්ලා මන්න යන්න ඕනේ සෙනවියා බන්නෝනේ මචං පවුල අම්මෝ අන්න උඹත් බැඳපන් එමුණා පැක්ටිම සෙට්නු දවසේ මොනාරි කාලා බිල ජොලියක් දාමු අපි ගින් යන්න මූ පවුලේ හින්ද යනවා උඹ පවුල හොයන්න යනවා හරි හරි මේ පස්සෙලම මීටේ වෙනවා ආ මේ මං අරගෙන පොඩ හොයලා උඹට කෝල් එක දෙන්න මම
මල්ලී 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 කොහොමද ඔයා පොඩ්ඩක් කතා කර කර ඉන්නකෝ මම බොල් මොනවාරි හදන් එන්න අයියත් එක්ක එන්න එන්න එක්සෑම් එක ළඟයිද බානුක නෙක්ස්ට් ඉයර් එකේ මුල අයියා එතකොට මල්ලි එක්සෑම් එකට පිටරට යනවද නැක්කා මේ ඉඳලා ලියන්න පුළුවන් ඩැඩි මේ සෙනවෙගේ මල්ලි මොකක්ද එක්සෑම් එක CID ranking එක්සෑම් එක අංක අයියලා මෙතනට එනවද නෑ ගෑනි මෙතන හොඳයි නංගිදන් සත්මල් අයියේ වගේමයි. කන්න සත්මල්. අන්න සෙනෙවිත් ආව. මලි මලි බුණ. එපක් බල. සත්මල්. I'm sorry uncle මට ලේට් වුණා. It's okay brother. මයික් මට වොච් එක දාගෙන ඉන්න. මේ නංගි නේද? ඒ මොකද මෙතන කියලා කරන්නේ නංගිත් එක පොඩක් එළියට ගිහලා කතා කරමු මයික් මට එන්න සමන් චුට්ටුනේ තින් පණින් යන්නේ නැහනේ හරි ඉතින් මම එක්කන් යන්න නංගි යම් නංගි හරි හරි ඉතින් ඩැඩිව ගන්න යන්නේ නැහනේ යා එන්න මාටු එංගු හැමතැනම මෙව්වනේ මේනේ ලලියා මම පූරි හොයන්න බාර දීලා තිබුණේ ලලියට ලලියට පූරි ගැන ආරංචියක් ලැබිලා පූරි කොහෙද ඉන්නේ ඉන්න තැන තාම හරියට හොයාගන්නම් බුන්නේ නැහැ නමුත් මම ගෝලෙ දෙන්න පූරි හම්බ වෙනවා අපි දැන් පළාතම සර්ච් කරලා දානවා හරි යමු මාත් එන්න නෑ 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 අපි කලබල වෙන්න හොඳ නැහැ අපි කලබල වුණොත් එීම පූරි එතනනුත් මිසින් වෙන්න පුළුවන් පූරිට මොකද්ද උනේ කියලා ලලියා හොයාගෙන ඇවිල්ලා අපිට කියයි මං ගැන දන්න නෑ හරි අයියා ආරිය කිසි දෙයකට බය වෙන්න එපා අපි දෙන්නටම ඕනේ කොහමාරි පූරිව හොයාගන්නනේ බං හරි මම හොයලා දෙන්නම් හැබැයි ආරියලා මගේ වැරදි කාරියට කරලා දෙන්න ඕනේ මඩු මට දැන් මේ බිස්නස් එක කරන්න හිත දෙන්නේ නෑ බං මම බිස්නස් එක සේරම අපේ ලලියට පැවරුවා අර එයා මොකද කියන්නේ මඩු අපි දෙන්නට මොනේ පූරිය හොයාගන්නනේ අපි එකට ලලියට සපෝට් එක දෙමු මොකද්ද කරන්න ඕනේ උදු රස්සාවම තමයි හැබැයි ආරියා මේ කිසි දෙයක් කිසිකෙක් දැනගන්න බෑ. එහෙමුත් මම මේ වැඩේ අතහැලා දානවා. සුදබන් මාටව මට හොඳට විශ්වාසයි. එන ආරියා. ආරියා. මාටු. යා. අයියලා මේ ගැන මාත් එක්ක කතා කරා. සෝරි. දැන්ම මැරි කරන්න මගේ අදහසක් නැහැ.
Andan. Wagi family ek kiyanne. Honda wedagath family ekak. Ait mata mage exam tika karaganna. Api ita passe me gana katha karamu. What ma oda kiyada wage ayya daddy mage ayya he kawuru therdi ne yala tapi gena baya athi api den podi lamai nemen api denna me egollanta kiyemu taw tika dawasak indala me gena theernayak ganna වත් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ ඔයාලා ගෙදරයි කැමැත්ත නිසා. මං අපේ අයියට කියන්නේ. අපි දෙන්න කැමැත්තක් නැතුව කසාදයක් සිද්ධ වෙන්න බෑ. දැන් ටිකක් ඉන්න වෙලා ඉන්න. නැත්තම් ගෙදරයි වැරදියට හිටයි. ඇයි ඔය වචනයක්වත් කතා කරන්නේ නැත්තේ? මොකක් හරි තොරතුරක් ඉක්මනට හොයලා දෙයි. ගෑයියත් පොලිසියනේ බා. උඹට මොනවා හරි කරලා දෙයි. මාදවයි. අපි ඔයගේ යාළුවා අත්තට එක්කන් ගියා. මේ පුරිලා ගෙදර එක්ක ගිහිල්ලා පුරිලා නැන්දලාගෙන විස්තර ටිකක් දෙමු. ඒක මරුව අයිඩියා එක මාදවයා. උඹ දන්න හැම දෙයක්ම සෙනුවියට කියපන්. ඌ දන්නවා ඇති කෙල්ලට මොකද උනේ කියලා හොයාගන්න ක්‍රමයක්. බලමු. ඇයි බං බලමු කියන්නේ? ඔබට සෙනෙවියා ෂුව නැද්ද? සුදු බං. ඔබ මේ මොන හරි දැනගෙනද අපිව වටේ යවන්නේ? නෑ මචං, හැමදේම පොලිසියෙන් දැනගත්තාම හරි වාත. මචං, මොනගල රටේ නීතිය එක්ක අපිට සෙල්ලම් කරන්න බෑ. හරිද? ඔබ දන්න හැමදේම සෙනෙවියාට කියලා කොහොම හරි මේක විසඳ ගන්න බලන්න. මට පරක් වෙනවා. මම යනවා. හැමදේම අයියගේ යාළුවට කියමු. මොකද ඉතින් බානුක පොලිසියන උට අයියගේ යාළුවානේ. බලමු. අපි අම්ලත් එක මම මේගෙන කතා කරන්න නම් අංක. කොහොමදත් අම්මයි තාත්තා ඒ ළමන අවුරුද්දේ මුල ලංකාවට යනවා. කොහොමත් අපි මුලින්ම වැඩි හිටියු දෙනවත් වෙලා ඉන්නိබේ. සිනවගේ අම්මයි තාත්තයි මමත් හොඳට අඳුරනවානේ. මම කතා කරන්න ඕනේ. අපෝ සපුමල්ගේ නංගි කිව්වොත් අපේ අම්ම උඩින් කැමති වෙන්නේ. කොහොමත් චූටිනෝණයි බානුකේ කසාද බැන්දර පස්සේ ඉන්නේ මාගාව. සිනවි දන්නවනේ ඉතින් අපේ ඩැඩි ගෑටි. ඔව් ඔව් ඒක හොඳයි. මේ අංකල් එක්ක ඉන්න එක හොඳයි.
මේ ලංකාවට ආපු දවස් ඉඳන් එක්සෑම් එකක් බදාගෙන අපි කියන දේක් අහන්නෙම නැහැ. එතනදී කොල්ලෝ නම් ඉතින් ඉගෙන ගන්න කාලේ හොඳට ඉගෙන ගන්න ඕනේ. නැද බනු. ඔව් ඔව්. උඹේ ඉතින් ලෝයන්. එවනට ලයිෆ් එක එන්ජොයි කරන්නත් එපැයි. නේද අංක? මම චූටිනෝනත් එක්ක කතා කරලා පස්සේ සිනිවි ගියේ දෙමෝපියන්ට කතා කරන්න. ආ එහෙම හොඳයි. බනු කී වැඩි කැමැත්තක් නැහැ වගේ. එහෙම වෙන්න බෑනේ. ඇයි ලීට ආවේ? අර මිනිස්සු මොනවා හිතයිද? ඇයි? මොකක්ද ප්‍රශ්නේ? මට දැන් මෙරි කරන්න බෑයි. අර ගෑනු ළමයිගෙත් කැමැත්තක් නෑ. මාත් එක්ක එක වචනයක්වත් කතා කරේ නෑ. මෝඩයා. කෙල්ලෝ ගැන මොනවද දන්නේ? කෙල්ලෙක් කොල්ලෙක්ව දැකපු ගමන් කතා කරන්නේ නෑ. පස්සේ බලනවාකෝ. කන් දෙක ඇඟිලි ගහ ගන්න වෙයි. මේ මෙන්න මෙහෙනවා යමු. අපි මේ ගැන පස්සේ කතා කරමු. මේ විජේ වික්‍රම කියන්නේ SMS ෆැමිලි එකක් නෙවෙයි. ඔකට කවදාවත් වරදින්නේ නැහැ මල්ලි. ඒ මිනිස්සු අපි ගැන වැරදියට හිතයි. එන්න. ඇතුළට යන්න. අයියා. මේ මං කියන දේ අහලා එනවා යන්න.